වෙස්සත් එක්ක මදුරු වර්ධනය යම්කිසි ආකාරයකින් වැඩිවීමට ලක්වෙන්න පුළුවන් කියන කාරණාව හැමෝම දැන කාරණාව. ඒකම අපිට මේ පිල්බඳව ඉතාමත්ම විශ්්‍රේෂනාාත්මක බන්නකොට පේනතියෙන කාරණාව තමයි පසුගගේ වසරන්ට සාපේක්ෂව මෙහිදී? රෝගී සංඛ්‍යයාාව වාර්තාාවීමත් මදුරු ගණත්වය වැඩිවීමත් පැහැදිලිූ දකින තිය කාරණාව. උදාහරණයක් කැට ගත්තතාම දෙදස් විශ්වර්ෂයේදී. අපිට සැකරන රෝගීන් සංඛ්‍යයා වාර්තාවනේ තිස්සෙක් දහක් කෙටියට. ඒත් මේ මාසාහයට අපිට ආසනවර්ශයෙන් විසි පන්දාහක් රෝගින් සංඛ්‍යාව. සර පණහක වැඩිවීමක් මේ වෙනකුට අපි දකිින් තියනවා. ඒ රෝගීන් සංඛ්‍යයාාව වැඩිවීමත් එක්ක මරණ සංඛ්‍යා වැඩිවීම ඉතාමත්ම දැඩි අවධානමක් තියෙනු. මේ සම්බන්ධය ඉතාමත්ම දැඩි අවධානයක්ක මොකරන්න. යොකරුවේ නැත්තං එහි භානක ප්‍රතිඵල ඉදිරයේද අපට දක්කින්න සිද්ධව. ැයි මාසිය අන්තිම වෙනකොට කොළම දිස්ත්‍රික්ක ඇතුළේ අපිට සමස්්‍යයක් විද රෝගින් තුන්දාා සසේ විසක්තමයි වාර්තා වුණ නමුත් දැන් ජනිමාසි සති දෙක ගත වෙනකොට ඒ සංඛාව පන්දස් පන්සිය පැනලතියන එකඇනෙ දළවශයෙන් රෝගින් දෙදක්විතර වාර්තාවෙලා තියෙන කොළම දිත්‍රික්ක විර එකතු ගම්හ කළුතර ඒ වගේම භයනක තත්ත්යක් අර ගමන් කරමින් තියෙනො. මැයිවරෙනකට ාප දිතික ඇතුළ ෝගින්නි එදදාස සටසිය ොහකන් රෝගින් දෙදහකටාස ර්මායක් ්‍යාපන ඉදලතින යපන විතර ා දිිශික ඇතුේ රග එක්දසතුස හතලිස් පහමයි ෝ දිිටි කට්කට වැඩි ප්‍රමාණයක් තියෙනවා දාහෙ සීමාව වික්මෝහ. මේ පහුගේ අුදෝල අපි නිරීක්ෂණයකර ත්යක් නමල්. ොම දිස්ත්‍රික්ක ඇතුළේ මේ වර්ෂයටවාර්තාවිච් වැඩිම රගින් වාර්තාවන දසු. ො ඒ දවසතුල කොම දිස්ත්‍රික්ක ඇතුලින් විතර එක දවස රෝග එකැේ පහ ාසන ප්‍රමාණයක් වාර්තාවෙලාතිය. මේ එකක ඉතාම බැරෑරුම් තත්වයක් කරලා ගමන් කරනවායි කියල කියන්න මීටඩා වැඩි සාධක අවශ්‍ය කරන්නේ. සමහර අධි අවදානම් ස්ථානවල බලන ගෙවල් හැම පහකින් එක මදදු කීට හම් වෙන. ජනතාවගේ සහෝගේ නැතුව ඩැගුපානය කරන්න බෑ තම නිවසතා නිවස අවට පරිසයයට. පිරිසුදු කරග නිීම යම් කාලයක් අනිවාරයෙන් පවුලෙ හැම එකතු වෙලා යො කරන්න.